පරිප්පු චිකන් වගේ කමද? එහෙනම් ටිකටම මාත් එක්ක එකතු වෙන්න. මේකට ඉතින් ලුණු සුදු ලුණු වලට අමතරව ඉඟුරු පියල්, කරාමුණැටි, එනසාල්, කුරුඳු මෙන්න මේ ටිකත් තෝනි කරනවා. මුලින්ම ඉතින් පරිප්පු ටික හොඳට හොදගෙන විනාඩි 20ක් විතර පෙගෙන්න තියෙනවා. ඊට පස්සේ මේකට මිරිස්, තුනපහ, කහ කුඩු, ලුණු මේ ටික එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරගත්ත එක මෙන්න මේ විදිහට හදාගෙන විනාඩි 3-4ක් විතර හොඳට ස්ටිම් කරගන්නවා. ටික වෙලාවක් නිවෙන්න තියාගෙන මේක කොටු හැඩයට කපා ගන්න ඕනේ. ඊට පස්සේ තින් හොද්දට ඕනි කරන ඉඟුරු පියල්, කරාමු නැටි, ඒ වගේම එනසාල්, කුරුඳු මෙන්න මේ ටික හොඳට කොටා ගන්නවා. දැන් අපි මස් කරි ටිකෝ ඒ වගේම මිරිස් කුඩු, තුනපහ, කහ කුඩු මේ ටික දාලා හොඳට කරකර ගන්නවා. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා තෙල් රත් වුණාට පස්සේ අබ ටිකක් දාලා සුදු ලුණු, ලුණු, අම්මිරිස්, ඒ වගේම කරපිංචා මේ ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. මේකට දැන් තක්කාලි ඒ වගේම කලින් බෙදගත්ත මස් කරි 3-5 ඒ ටිකයි දාලා වතුරත් දාලා මේක හොඳට කවලම් කර ගන්නවා. කැමති නම් වතුර වලට පොල් කිරණක් දා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට කාම්මිරිස් අපි අර කලින් කොටාගත්ත එනසල් කරාමු නැටි ඒ ටිකයි දාලා කවලම් කරලා හොඳට පැහෙන්න තියාගන්නවා. දැන් මේකට පරිප්පු කැර ටිකක් දාලා සියඹලායිෂු ටිකුත් එකතු කරගෙන මේක මදකින් පිස ගන්න ඕනේ. ඉතින් ඔයාලත් චිකන් රසට පරිප්පු කන්න ආසයි නම් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. හරිම රසයි. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් මම ආදරෙන් ඉල්ලනවා. bye bye